සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැම දෙනාම මගේ channel එකට. ඔන්න අද වීඩියෝ එකෙන් ගොඩ දෙනෙක් මගෙන් comment කරලා ඒ වගේම message කරලා අහලා තිබ්බ job rank එකක් ගැන තමයි කියලා දෙන්න හදන්නේ. ඒ rank එක තමයි electro technical officer කියන rank එක. ඉතින් ඔයාලා electrical පැත්තෙන් ඉස්සරහට යන්න ආසාව ඒ වගේම බලාපොරොත්තුව තියෙනවා නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකන්ම බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් like කරලා share කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් වැඩි වෙලා ගන්නෙ නැතුව අද වීඩියෝ එකට අපි යමු. නැවක තියෙන ඉතාමත්ම වැදගත් ඒ වගේම ඉතාමත්ම හොඳ ජොබ් එකක් තමයි ඉලෙක්ට්‍රිකල් ඔෆිසර් කියන්නේ. ගොඩබිම තියෙන කම්පැනි වලට වගේම නැව් වලටත් ඉලෙක්ට්‍රෝ ටෙක්නීෂියන් කෙනෙක් නැතුවම බෑ. අපි නැව් වලදී මේ ජොබ් එකට කියන්නේ ETO කියලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝ ටෙක්නිකල් ඔෆිසර් කියන එක. ඉතින් මේ රෑන්ක් එක සීනියර් ලෙවල් එකේ තියෙන රෑන්ක් එකක්. ඒ වගේම ඩොලර් 4000ත් 5000ත් අතර ඇවරේජ් සැලරි එකක් ගන්න පුළුවන් ජොබ් එකක් තමයි මේ ETO කියන්නේ. ඒ වුණාට මේ ජොබ් එකේ ප්‍රොමෝෂන් නම් නැහැ. එක දිගටම ETO ලෙවල් එකේම තමයි ඉන්න වෙන්නේ. ඇත්තටම මේ රෑන්ක් එක වෙළඳ නාවික ශාස්ත්‍රයේ උසස් ගණයේ තියෙන රෑන්ක් එකක්. ඉතින් ETO කෙනෙක් වෙන්න ඔයාලා කරන්න ඕන කෝස් එක මොකක්ද? ඒක තමයි ඉලෙක්ට්‍රෝ ටෙක්නිකල් ඔෆිසර් කැඩට් ට්‍රේනින් කියන කෝස් එක. ඒ කෝස් එක කරන්න ඔයාලට තියෙන්න ඕන සුදුසුකම් මොනවාද? ඔයා අවුරුදු 18ට වඩා වැඩි, ඒ වගේම අවුරුදු 23ට වඩා අඩු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඔයා A level වලට combined maths හරි physics හරි pass වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා bio maths ඒ වගේම engineering technology මේ මොන පැත්තෙන් A level කරලා තිබ්බත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඔයාට O level වලට passes 6ක්, ඒ වගේම English වලට credit pass එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. දැන් මම ඔයාලට මේ කෝස් එක ගැන විස්තර ටිකක් කියන්නම්. ඉතින් මම මේ කියපු හැම සුදුසුකම්ම තියෙනවා නම් ඔයාටත් පුළුවන් මේ කෝස් එකට ඇප්ලයි කරන්න. ඉතින් මේ කෝස් එකේ මුල් මාස 12 ඔයාලට කොලේජ් ට්‍රේනින් එකක්, ඒ වගේම safety training එකක් ලබා දෙනවා. ඊට පස්සේ තවත් මාස 6ක් ඔයාලට job training එකක් ලබා දෙනවා. ඉතින් පළවෙනි මාස 18න් පස්සේ ඔයාලා අනිවාර්යෙන්ම මාස 12ක onboard training එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා මාස 12ක් නැවක වැඩ කරලා ඔයාලගේ සී ටයිම් හදා ගන්න ඕනේ. ඉතින් මේ කියපු හැමදේම සම්පූර්ණ කරපු කෙනෙක්ට පුළුවන් phase 3 කියන මාස 4 කෝස් එකට සම්බන්ධ වෙන්න. ඒ මාස 4 ඉවර වුණාම ඔයාලට පුළුවන් certificate of competency කියන exam එකට පෙනී ඉන්න. ඉතින් ඔයාලා සාර්ථකව ඒ exam එක pass වුණාට පස්සේ සුදුසුකම් ලත් ට්‍රේනින් ඉලෙක්ට්‍රෝ ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් විදිහට නැවකට ජොයින් වෙන්න පුළුවන්. හැබැයි මේ මොන කෝස් එක කරත් නැවකට ජොයින් වෙන එක නම් ඒ තරම් ලේසි නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝ ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක්, ඒ කියන්නේ ETO කෙනෙක්ගේ කොන්ට්‍රැක්ට් එක මාස 4ත් 6ක් වගේ වෙනවා. මේක කම්පැනි එකෙන් කම්පැනි එකට වෙනස් වෙනවා. ඉතින් ETO කෙනෙක්ට ඩොලර් 4000ත් 5000ත් වගේ ඇවරේජ් සැලරි එකකට යන්න පුළුවන්. ඉතින් මේ වගේ ලොකු සැලරි එකක් දෙන්නේ එයාට නැවේ ඉතාමත්ම බාහිර දූර ඒ වගේම ඉතාමත්ම වැදගත් රාජකාරියක් පැවරලා තියෙන නිසායි. නැවේ තියෙන හැම ඉලෙක්ට්‍රිකල් අයිටම් එකක් ගැනම ඉතාමත්ම හොඳ දැනීමක් ETO කෙනෙක්ට තියෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අද වීඩියෝ එකෙන් ගොඩ දෙනෙක්ට තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ වෙන්නේ නැති. මගේ මේ වීඩියෝ එකෙන් මම මේ කෝස් එක කරන්න පුළුවන් ඉන්ස්ටිටියුට් ගැන කියන්න යන්නේ නැහැ. නමුත් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ ඉන්ස්ටිටියුට් වල විස්තර ඔයාලට දාලා තියෙනවා. ඔයාලට කතා බහ කරලා කැමති ඉන්ස්ටිටියුට් එකක් තෝරගන්න පුළුවන්. නමුත් මේ දේත් අන්තිමට කියන්න ඕනේ. ඉස්සෙල්ලා කිව්වා වගේ මේ මොන කෝස් එක කරත් දැන් මේ කාලේ ලංකාවේ අපිට ජොබ් එකක් හොයාගන්න එක ඒ තරම්ම ලේසි වෙන්නේ නැහැ. ඒක ගොඩක් අමාරු දෙයක්. ඒකත් හොඳට මතක තියාගන්න. මගේ ඊළඟ වීඩියෝ එකත් ඉක්මනටම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක මොකක්ද කියලා ඉංගියක් මම පෝස්ට් එකක් දාලම ඔයාලට කියන්නම්. මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.
ඔයා මගේ වීඩියෝ බලන්න පළවෙනි පාරට නම් මගේ channel එක අනිවාර්යෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.